මේ ස්ථානෙට කියන්නේ ඓතිහාසික මාලිගා තැන්න කියලා සඳහන් කරනවා. වෙනත් විදිහකට කියනවා අපි දැන් ඉන්නේ කම්පා දිස්ත්‍රික්කේ උසම තැන. මුදු මට්ටමේ ඉඳලා බැලුවොත් අඩි 850ක් උසයි. දැන් එතෙන්ට නැග්ගට පස්සේ මෙහෙම පේන්නේ නැති විහාරයක් නේ. දැන් නම් පොඩි ගස්සකටත් කොට වෙලා ඉන්නේ. මොකද කියන්නේ කෝට්ටේ කලාලේ දත මැද ගන්න රාළි. दिवार देखे पिंग वैडन पिंक ये पिंक मट सहभागी अभी बता कर ආදරෙන් පිළිගන්න අපේ පළවෙනි බ්ලොග් එකට කියනවා නම් අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඓතිහාසික වටිනාකම් රාශියකින් යුක්ත මාලිගාතැන්න පුරාණ රජමහා විහාරයේට වෙනත් විදිහකට කියනවා අපි දැන් ඉන්නේ කම්පා දිස්ත්‍රික්කේ උසම තැන. උසම තැන කිව්වට තාම අපි පල්ලෙහා ඉන්නේ. අපි යන් උඩම තැන. विहारस्थान पहाड़ मालू है पहाड़ मालू मंगिने तन मट दकुन पासी चैत्यराजन से मट इदिरी पासी बोधिराजन से मट बंपासी वलगंब राजस्वामी इधिकरण कटाराम सहित गल्लेक्तुल पीहिटी बुद्ध मंदिर सह ईट पहाली धर्मशाला पीहिट पी अभी बसनाहिर पलाते गंपा डिस्ट्रिक्ट के सीनायकोरले ऐतिहासिक वटिनागम प्राशी की पेरन पुण्यवंत भूमि कटाई मा अभी दें अभी समय इन अपे वर्तमान मालिकातन विहार बारकार विहाराधिपति अपे पूज्य कोटपल कीरतन अपे हामुद्रो अवसर अपे हामुद्रो ने अभी हिथ अपे हामुद्रवांगे मे पांसल पिलिबंद अपे मे विहार भूमि पिलिबंद विशाल तुरतुर राशि अक्ति दिनगंड पिलिबंद अपे हामुद्रवांगे केटी अदाशक्ति दिनगंड मुलिम अपे कमती अपे हामुद्रवांगे मे पुण्य पुण्यवंत भूमि पिलिबंद ऐतिहासिक वटिनागम पिलिबंद यम दिनगंड दें ने अविल्ले इन्ने वाला ओक्कोम इताम ऐतिहासिक पुण्य भूमि कटाय ऐतिहासिक किल क्यूवांग मे बसनाहिर पलाते सियनायकोरले गंपह दिस्त्रिक्के इताम ऐतिहासिक पिंबिंग कीपयत्तियन ए अतरिंग अत्तनगल्ल वारण मालिगातेन्न पिलिगुत्तुव केन स्थान हतर अनित स्थान तुनटम वडा मे स्थान इताम सुविशेषय अय्ये ऐतिहासिक वसेनुत् पुरा विद्यात्मिक वसेनुत् आगमिक वसेनुत् इताम सुविशेषाय ऐतिहासिक वसेन बलनकोट मे स्थाने वलगंबा महाराज्जुरु सकल कला वल्लभ राज्जुरु एवागेम मुगलंग महाराज्जुरु संगवेला इंदेपु आरक्षावुन ऐतिहासिक स्थाने एवगेम मित्तासभ केन तेरुन हंसे रहत्तुन स्थाने
ඊටත් වඩා මේ ස්ථානේ ඉතාම පිම්බිමක් වශයෙන් වැදගත් වන්නේ නුවර වැඩ ඉන්න පූජනීය දලදා වහන්සේ මේ ස්ථානේ තමයි දෙතුන් සැරයක්ම පහස ලැබපු සංගවගෙන ඉඳපු ආරක්ෂා කරගත්ත ස්ථානේ පළවෙනි වරට අහලා ඇති පොළොන්නරු යුගයේ හිටියා වාචිස්තර සංගරාජ නාහිමියෝ මේ සංගරාජ නාහිමියෝ පාත්‍ර ධාතුවත් පූජනීය දලදා වහන්සේ තැනින් තැනට සංගවගෙන යන අතරතුරේ තමයි මේ ස්ථානේ පළවෙනියම ආරක්ෂා කරන්නේ දෙවෙනි වරට අහලා ඇති දලදා වහන්සේ බාරව කටයුතු කරේ හිරිපිටිය රාළ හිරිපිටිය රාළට හිරිපිටි නිලමෙතුමාට රාත්‍රී යාමේදී මැදියන් යාමේදී දෙවියන් විසින් ඇවිල්ලා කරන ආයාචනාව මොකද්ද දෙවියෝ ඇවිල්ලා ඉල්ලන්නේ හිරිපිටිය රාළගෙන් ඉල්ලීමක් කරනවා ආයාචනාවක් කරනවා රෑ 12ට විතර ඇවිල්ලා කෝට්ටේ කලාලේ දතමෙද ගන්න රාලි මොකද කියන්නේ කෝට්ටේ කලාලේ දතමෙද ගන්න රාලි උන් කෝට්ටේ කෝලහලයක් වෙනවාය ඉක්මනට පූජනීය දලදා වහන්සේ රටමෙදට අරගෙන ආරක්ෂා කරගන්න කියලා කියන මොනවද උන කෝට්ටේ කෝලහලය ලන්දේසි පෘතුගීසි ආක්‍රමණය වේ සියලු දෙනාගේම අදහස සියලු දෙනාගේම බලාපොරොත්තුව පූජනීය දලදා වහන්සේ ගන්න එනිසා හිරිපිටිය රාළ කල්පනා කරන එහෙමනම් මං කොහෙද ආරක්ෂා කරගන්න ඕන පළවෙනි වරටත් මේ ස්ථානේ පූජනීය දලදා වහන්සේ ආරක්ෂා කරගත්තනම් දෙවෙනි වරටත් සුදුසුම තැන තමයි මේ ස්ථානේ අන්න දෙවෙනි වරට වඩම්මගෙන ඇවිල්ලා මෙතන නෙමෙයි තව ටිකක් උඩට නගින්න ඕන උඩ තියෙන උමගක් උමග ඇතුලේ ටික කාලයක් තියාගෙන ආවතේව කරලා ඊළඟට උඩ මළුව තියෙන විශාල වලක් තිබිච්ච ප්‍රදේශයක් ඉස්සර අදටත් ඔය ගමක් තියෙන පස්ගම්මන ගම කියලා. ඒ පස්ගම්මන ගමෙන් පස් ගේන අල්ල ගොඩ කරලා තැනි තලාවක් සකස් කරලා තැන්නේ පොඩියට මාලිගාවක් හදපු නිසා තමයි මේ ස්ථානෙට කියන්නේ ඓතිහාසික මාලිගා තැන්න කියලා සඳහන් කරා. ඒ නිසා දලදා වහන්සේ මේ ස්ථානේ තියාගෙන ආවතේව කර දැන් අම්බ වෙනවා බුත් පිටිය කියලා ගම. ඒ ගමට ඉස්සර සඳහන් කරන්නේ බද්ගම කියලා. ඒයි බද්ගම කියලා කියන්නේ ඒ ගමට තමයි බාර දීලා තිබුණේ අනිවාර්යෙන් දලදා වහන්සේට වේල් දෙකම බට්ටික සපයන්ට ඕන. මේ පැත්තේ තියෙනවා මල්ලතු හිරි පිටිය. අනිවාර්යෙන් වේල් තුනම මල් ටික ගේන්න ඕනේ ওই ගමේ. මේ පැත්තේ තියෙනවා අඹගස් පිටිය. අඹ විතරක් නෙමෙයි සියලුම පළතුරු ටික වගා කරන්න බාර දීලා තියෙන දලදා වහන්සේට ගෙනල්ල පූජ කරන්න ඕන. ඒ නිසා ඒ ගමට හැදිලා තියෙනවා අදට නම තියෙනවා අඹගස් පිටිය. මේ පැත්තේ තියෙනවා කෙහෙල් ගල් දොරුව. ව්‍යංජන ටික ගේන්න ඕන. ওই විදියට ආවතේව කරමින් සුරක්ෂිතව පූජනීය දලදා වහන්සේ ආරක්ෂා කරගත්ත ඉතාම ඓතිහාසික පුණ්‍ය භූමියක් තමයි ඓතිහාසික මාලිගා තැන්න කියලා සිහිපත් කරා. ඒ වගේම අපේ හාමුදුරනේ අපි කැමැති දැනගන්න ණය වැටුණු ගල්ගේ යంత్రගල උඩමළුවේ සිරිපතුල උඩමළුවේ තියෙන පොකුණ මේ වගේ දේවල් ගැන ජනප්‍රවාද රාශියක් ගොඩනැගිලා තියෙනවා. ඒ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස. දැන් අර මම මුලින් සඳහන් කරපු විදිහට ඉතාම ඓතිහාසික පිම්බිමේ ස්වභාවික පැත්තෙනොත් පුරාවිද්‍යාත්මික වශයෙන්ුත් ඉතාම වැදගත්. දැන් මේ ස්ථානෙට උඩට නගින්න තියෙන ප්‍රධාන කපොල්ලක් තියෙනවා ඉස්සර සඳහන් කරනවා ඒකට මුර කපොල්ල කියලා. මුර කපොල්ල කියලා සඳහන් කරනවා. දැන් සඳහන් කරනවා දෙගල් දොරුව කියලා. ගල් දෙකක් ඈත් වෙච්ච තැනට සඳහන් කරනවා දෙගල් දොරුව කියලා. එතකොට උඩට ඇතුල් වෙන්න ප්‍රධානම තියෙන මුර කපොල්ල තමයි දෙගල් දොරුවේ තමයි ප්‍රධානම දොරටු. ඉතින් විශාලම දෙගල් දොරුවත් මේ ස්ථානේ පිහිටලා තියෙනවා. ඊළඟට තවත් සුවිශේෂයි විහාර මාලිගාවත් ධර්මශාලාවත් තනි ගල් ලෙනක් ඇතුලේ තමයි පිහිටලා තියෙන්නේ. එතකොට විශාලම ගල් ලෙන. ඒ ගල් ලෙන ඇතුලේ එහෙම පොන්චි වුණාට 5600ක් සිල් සමාදන් වෙන්න පුළුවන් ස්ථානය. ඊළඟට උඩ තියෙන විහාර මාලිගාව යට තියෙන ධර්මශාලා. ඊළඟට මේ ස්ථානේ තවත් සුවිශේෂයි වලගම්බා රජුගේ ඉඳලා පැවතගෙන එන
मे स्थान तीन वलगंब रज्जुरुवंगे काले इंदला पेबतगेन देवालय इलंगट तीन यांत्रगाल यांत्रगील संदहंकराने एके संदहंकरनवा वलगंब रज्जुरुवंगे आभरण तेंपात करपु स्थाने तीन एके वेनम तीन प्लेट एकक वहन एक उड तव तव प्लेट एकक हरिगस्सला एक उड तमाय बुद्धु पिलिमयक सकास कल्ला तिबिला तीयेने ती मे स्थाने बला गन्न पुलुवा यांत्रगालत तीयेन सुविशेष इलंगट उडमलुव කියලා සඳහන් කරපු ස්ථානය බස්නාහිර පළාතේ සියනෑකෝරලේ ගම්පහ දිස්ත්‍රික්කේ තියෙන උසම ස්ථානය. මුදු මට්ටමේ ඉඳලා බැලුවොතින් අඩි 850ක් උසයි. දැන් එතෙන්ට නැග්ගට පස්සේ මෙහෙම පේන්නේ නැති දිහාවක් නෑ. දැන් මේ පැත්තෙන් ශ්‍රී පාදය පේනවා. දැන් මේ පැත්තෙන් කොළඹ සියල්ලක්ම ගොඩ නැගිලි පේනවා. ඉතින් වරායේ නැව් යනෝ පවාපේ. ඉතින් පේන්නේ නැති දිහාවක් නෑ එතෙන්ට ස්ථානෙට නැග්ගට පස්සේ උඩට බලා ගන්න පුළුවන් සියල්ලක්. එතන ඉඳගෙන බස්නාහිර පළාතේ උසම තැන තමයි පිහිටලා තියෙන්නේ ඊළඟට සඳහන් කරා ශ්‍රීපතුල අපිට ශ්‍රීපතුල පේන නිසා ශ්‍රීපතුලත් මෙහෙ සකස් කරලා තියෙනවා ඉතින් ඒකටත් අවුරුදු දැන් 108ක් 10ක් වගේ ප්‍රමාණයක් වෙනවා ශ්‍රීපතුල සකස් කරලා ඉතින් ශ්‍රීපතුලත් උඩම තමයි ස්ථානේ තියෙන්නේ ඊළඟට තවත් සඳහන් කරා නහයවැටුන ගල කියලා ඉතින් මේක හරි සුවිශේෂයි නෑ වටන ගැනගෙන ගොඩාක් විස්තරයක් තියෙනවා ඉතින් ඒක මට ගොඩාක් සඳහන් කරන්න බෑ ඒ වුණාට මම කෙටියෙන් සඳහන් කරන නයා වටන ගල කියලා සඳහන් කරනවා ගම්මුන් ගොඩක් සඳහන් කරනවා ඉස්සර ඔය නයා වටුන ගලේ ඉඳලා විශාල නයෙක් මේ පල්ලෙහා කුඹරට එනවා විශාල නයෙක් මේ ඉන්න පොඩි නයි වගේ නෙමෙයි මහා විශාල නයෙක් ඒ කුඹර දිහාවට ඇදෙනවා ඒ කුඹර ඒ කට්ටිය වපුරලා එවිනකොට ආයි උඩට එනවා ඒ වගේ සඳහන් කරනවා එතන තමයි ඒ නයයි. හැබැයි දැනට අපි දැකලා තියෙනවා මේ දැනට ඉන්නවා ඒ විදියටම නයි කීපයක්. ඒ කියන්නේ ඒ වගේ විශාල නයි නෙමෙයි. සාමාන්‍ය දැන් සුදු නයෙක් ඉන්නෝ මේ දවස්වල. මීට ඉස්සෙල්ලා දැන් අර කළු නයෙක් හිටියා ලොකු විශාල නයි. දැන් ඌ ඉන්නවා අපි ඉන්න ප්‍රදේශෙත් ඉන්නවා. ඉතින් ඒවනම් එන අයටත් බලා ගන්න පුළුවන් ඒ නයි කීප දෙන දැනටත් ඉන්නවා. ඉතින් එතෙන්ට නයා වටන ගල කියලා කියන තව ගොඩක් සුවිශේෂ දේවල් තියෙනවා. ඒකෙන් අපි පස්සේ සඳහන් කරමු. ඒ වගේම අපේ හාමුදුරනේ මේ අපේ මේ විහාර පුදබිමේ ඓතිහාසික ඒ කියන්නේ ආරම්භයේ ඉඳන් අද වෙනකන් වර්තමානයේ දක්වා අපේ සංඝ පරම්පරාව ගැන සඳහනක් කළා. ඔව්. මේ ස්ථානේ වලගම්බා රජුරුවන්ගෙන් පස්සේදී විනාශ වෙලා ගියපු ස්ථානය. එතකොට මේ ස්ථානේ නිර්මාතෘන් වහන්සේ තමයි බෝධිසත්ව ගුණෝපේත අති ගෞරවණීය මැනිද්දිවල ශ්‍රී දේවානන්දා බිදාන කියන නායක මාහිම්පාණන් වහන්සේ නායකහරු මේ ස්ථානෙට ඇවිල්ලා ඔය මම සඳහන් කරපු වලගම්බා රජුරුවන්ගේ දේවාලය කියන ලෙනේ තමයි මුලින්ම නායකහරු ඇවිල්ලා වැඩ ඉඳලා තියෙන්නේ එතන ඉඳගෙන අපේ ගොරොක්ගහදෙනිය රාලහාමිත් එක්ක එකතු වෙලා මේ රාලහාමිගේ ඒ ගමේ අයගේ ආධාර උපකාර මැද මේ ස්ථානේ ගොඩ නැගුණා හරි ලස්සනට ගොඩ නැගුවා බලන්න දැන් මේ ස්ථානෙට එනකොටම පේනවා මේ ප්‍රදේශයේ තියෙන ඔක්කොටම වැඳලා පුදලා යන්න පුළුවන් විදියට දායකයන්ට මෙතනින් එහා පැත්තේ සාමින් වහන්සේලා වැඩ ඉන්නවා දැනටත් 21 නමක් වැඩ ඉන්නවා ඉතින් එතනින් එහා පැත්තේ තියෙන සාමින් වහන්සේලාට වැඩ හිඳින්න බණ භාවනා කරන්න ඒ සඳහා සියලුම අංග සම්පූර්ණ ඒ වැඩ කටයුතු සිදු කරගෙන යන්න මේ පැත්තේ එන ජනතාවට ඒ පැත්තට කරදරයක් පීඩාවක් නැති විදියට වැඳලා පුදලා බලලා නරඹලා යන්න පුළුවන් විදියට සකස් කරලා තියෙනවා. ඉතින් නායකහඳු ආරම්භ කරා නායකහඳුන් වහන්සේගේ ගෝල පරම්පරාවක් කටයුතු සිද්ධ කරා. ඉන්පස්සේදී නායකහඳු අපවත් වුණා. ඉන්පස්සේදී දැන් විහාරාධිපති තමයි අපේ ඕස්ට්‍රේලියාවේ වැඩ ඉන්න අපේ ගුරු දේවෝත්තම නායකහඳුන් වහන්සේ අකරවිට සංඝානන්ද අපේ නායකහඳුරෝ තමයි දැනට මේ විහාරස්ථානේ වර්තමාන විහාරාධිපති වශයෙන් කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් නායකහරු ගොඩාක් ලොකු විශාල සේවාවක් කරන කෙනෙක් තමයි නායකහරු කියලා සඳහන් කරන්නේ. ඉතින් නායකහරු මේ ලංකාවට විතරක් නෙමෙයි මේ ලෝකෙම විශාල පිරිසකට ඒ වගේම ලංකාවේ දුප්පත් අසරණ අයට විශාල සේවාවක් කරන නායකහඳුන් නමක්. ඉතින් නායකහඳුන් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංගනායක අස්ගිරි පාසුවේ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංගනායක වශයෙන් නායකහරු කටයුතු සිද්ධ කරනවා. ඉතින් මම ඒ අතරට මේ ස්ථානේ කටයුතු සිද්ධ කරනවා. නායකහරු ඒක කටයුතු සිද්ධ කරාට පැවැරීම් කළා. නායකහරු විදේශගත වෙලා ඉන්නවා. නායකහරු විදේශගත වෙලා හිටියත් ලංකාවට ඇවිල්ලා හොයලා බලලා මේ කටයුතු සිද්ධ කරනවා.
ඉන්පස්සේදී දැන් යනවා විශාල සංඝ පරපුරා. ඉතින් නායක හාමුදුරුව නායක හාමුදුරන් වහන්සේගේ ගෝල පිරිසක් ඉන්නවා. දැනටත් 29ක් වැඩ ඉන්නවා. ඉතින් උන්වහන්සේලා තමත් විදේශ රටවලත් ඉන්නයි ඉන්නවා. ඉතින් ඒ විදිහට තමයි පටන් අරගෙන කටයුතු සිද්ධ කරන්නේ. මුල් නායක හාමුදුරුව රිදී විහාරයෙන් පැවතගෙන එන අපේ නායක හාමුදුරුව නමයි මුලින්ම මේ ස්ථානයේ ආදි කතුරුන් වහන්සේ හැටියට කටයුතු සිද්ධ කරා. එලගෙම අපේ හාමුදුරනේ පොඩි කතාබහක් තියෙනවා මේ පන්සලේ අදෘශ්‍යමාන බලවේග රාශියක් පිරුණු තැනක් කියලා. මේ පිළිබඳ කතාව ඇත්තක්ද වහන්සේගේ අදහසේ පිළිබඳ දක්වනවා. ඔව් ගොඩාක් අය එකනම් සඳහන් කරනවා. මම ගොඩාක් ඔය මේ තැන් තැන් වලත් දැක්කයව සඳහන් කරලා තියෙනවා දාලා තියෙනවා. ඉතින් ඒ අදෘශ්‍ය බලපෑම් කියලා කියන්නේ මේ ස්ථානේ ගොඩක් අයට කරදර පීඩා ස්ථානෙට කරනවා නම් ඒව කරන්න අපහසුයි. අපහසු තැනක් තමයි මේ ස්ථානේ. ඊළඟට ගොඩක් අය සඳහන් කරනවා ඉතින් මේ දේවතාවෝ ඇවිල්ලා වැඩලා යනවා කියලා. ඉතින් මේ ඒ පිළිබඳව මම නම් ඒක විශේෂයෙන් ඔබ දැකලා නැහැ. ගමේ අය විශේෂයෙන් දැකලා තියෙන උඩමළුවේ ඉඳලා පල්ලෙහා මළුවට බෝධිරාජයාණන් වහන්සේලා, ඊළඟට දළදා වහන්සේ වැඩ ඉඳපු තැනට, ඊළඟට අපි විශේෂයෙන් ජනවාරි පළවෙනිදට ඒ දළදා වහන්සේ වැඩ ඉඳපු තැන අපි පිරිත් දේශනාවක් සිද්ධ කරනවා. ඒ වෙලාවේ ගොඩාක් අය දැකලා තියෙනවා. ඒක සඳහන් කරා වෙනම අර ෆොටෝ අරගෙනත් තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් බලපෑම් ඒ අදෘශ්‍යමාන කටයුතු තියෙනවා. ඒක දැකලා තියෙනවා ගොඩක් අය. ඒක තමයි ඒ සඳහන් කරන්නේ ගමේ පිරිස හැමදෙනා. ඒ වගේම හැමදුරනේ අපි දැන් පන් විහාර භූමියට ඇවිදගෙන ඉද්දී අපිට දැක ගන්න හම්බුණා විශාල සංවර්ධන ක්‍රියාවලි රාශියක් ආරම්භ වෙලා තියෙනවා. ගුහාංශයේ මූලිකත්වයෙන් ඒවා කරගෙනත් යනවා. දැන් අපේ මේ වීඩියෝ නර්මන කාට හෝ ඒ සඳහා දායක වණ්ඩ හෝ දායක වණ්ඩ ආසාවෙන් ඉන්න කාට හෝ ඒ සඳහා ඔබ වහන්සේට සම්බන්ධ කරගන්න ආකාරයක් ගැන දක්වන්න පුළුවන් ගොඩක් හොඳ කටයුත්තක්. ඉතින් දැන් මේ අපි ආරම්භ කළ තිනු මේ ඉතාම දුෂ්කරයි. දැන් මේ ගම්පහ දිස්ත්‍රික්කේ කොළඹට ආසන්න වුණාට සමහර අය ඇවිල්ලා අහනෝ මේ වගේ ඓතිහාසික ස්ථානයක් මේ වගේ තැනක තියෙනවද කියලා. එහෙම අහනවනේ. ඒ නිසා අපි පල්ලෙහා ඉඳලා උඩමළුව දක්වාම යනකොට හැම කෙනෙකුටම පේනවා ඇති මොනතරම් දුෂ්කරද කියලා. ඒ නිසා මම ගොඩාක් මේ තියෙන රජවලුන්නුත් මැටි ඇමතිරුණුත් ඉල්ලීම් කරලා තියෙනවා. හැබැයි තාම ප්‍රතිචාර නැහැ කාගෙන්වත්. මොකද මේ මළුවට දැන් දවසකට ඔය බලන්න එන ප්‍රමාණය එතකොට දවසකට විශාල ප්‍රමාණයක් එනවා. අවුරුද්දකට බැරුවොත් විශාල සංඛ්‍යාවක් එනවා. ඉතින් ඒ අයට එන පහසුව සඳහා අපිට ගොඩාක්ම අවශ්‍ය කරන්නේ මෙතන මළුවේ ඉඳලා උඩ මළුව දක්වාම ලයිට් ටික නැහැ. ලයිට් ටික නැහැ. තේනේ විදුලි පද්ධතිය අපිට හරි ගස ගන්නවා. ඊළඟට මේ යට මළුවේ ඉඳලා උඩ මළුව දක්වාම යන්න එන්න අපහසු යන අය. පඩි පෙළවල් කැඩිලා විනාශ වෙලා ගිහිලා තියෙනවා. ඉතින් පඩි ටික හසකස් කරලා අත්වාරු දාලා යන අයට පහසුව සඳහා පඩි ටික හරි ගස ගන්න ඕනේ. ඊළඟට විශේෂයෙන්ම මේ එන ජනතාවට එන පිරිසට වතුර ටික නැහැ. වතුර ටික නැති එක තමයි ගොඩාක්ම තියෙන අපහසුතාවය. ඒ නිසා වතුර ටික සකස් කරලා දෙන්නත් කියලා අපි ඉල්ලීම් කරලා තියෙනවා. තාම කිසිම ප්‍රතිචාරයක් නැහැ. ඉදිරියේදී බලමු අපිට ප්‍රතිචාරය හම්බ වේද කියලා. ඒ නිසා අපි ගොඩාක්ම කියන්නේ දැන් කුටි හදන්න ලේස්ති කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේලා විශාල ප්‍රමාණයක් දැනට 21 නමක් වැඩ ඉන්නවා. තවත් ගොඩාක් ස්වාමීන් වහන්සේලා වඩිනවා. ඉතින් උන්වහන්සේලා සඳහා කුටි ටික අපිට සකස් කරන්න වෙලා තියෙනවා. කුටි හදාගෙන යනවා. විහාර මළුව සංවර්ධනය කරන ධර්මශාලා මළුව ඊළඟට ගොඩාක් ඒ එන අයට පහසුව සඳහා ඒ කටයුතු සකස් කරනවා. ඉතින් ඒකට පිරිසට සහභාගී වෙන්න පුළුවන්. අපිව දැනුවත් කරලා මේ ඓතිහාසික ස්ථානෙට දළදා වහන්සේ වැඩ ඉඳපු තැනට මොනවා හරි යමක් කරන්න පුළුවන් නම් ඒක ගොඩාක් පින් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ සඳහා සම්බන්ධ වෙලා අපිට මේ එන අයට පහසුව සඳහා පින් සිද්ධ වෙන දිවාරය දෙකේ පින් වැඩෙන පින්කම්. ඉතින් ඒ පින්කමට සහභාගී වෙන්න කියලා අපි මතක් කරා. දුරකථන අංකෙත් උන්නම් මතක් කරා. මතක් කරන එක හොඳයි. 0.33 22 77 66 7. අනිත් අංකේ තමයි ඉතින් පෞද්ගලික අංකේ 0.71 686 70 84. ඒකට සම්බන්ධ වෙලා සාමින් වහන්සේලා උදෙසා යමක් කරන්න පුළුවන්. ඔව් මාත් මතක් කරන්න කැමතියි අපේ මේ වීඩියෝ නරඹන කවුරුන්නෝ මේ පුණ්‍ය ක්‍රියාවට දායක වන්න කැමති නම් ඔයාලට හාමුදුරු සඳහන් කළ දුරගතන අංක වලින් අපේ සාමින් වහන්සේ සම්බන්ධ කරගෙන ඒ සඳහා දායක වන්න පුළුවන් කියලා
මතක් කරනවා ඒ වගේම බොහෝ සෙයින් ස්තුතිවන්ත වෙනවා අපේ පූජ්‍ය කොටපල පියතට ඉතින් මටත් මේ ස්තුතියක් කරන්න ඕන අනිවාර්යයෙන් මොකද ස්තුතියක් කරන්න ඕනේ ගොඩාක් ඉතින් YouTube වලින් රූපවාහිනි වලින් මේ ස්ථානට එනවා ඇවිල්ලා ඉතින් මේවයි තොරතුරු හොයලා ඉතින් මේවා විශාල පිරිසකට දැනගන්න මේවා යොමු කරනවා ඊළඟට ගොඩාක් පිටසේ පිළිබඳව ඇවිල්ලා මේවා දැකලා බලලා ඒ කටයුතු සිද්ධ කරනවා ඒ නිසා ඔය ඇයටත් මම විශේෂයෙන් පුණ්‍යානුමෝදනාවක් කරනවා තාම ඓතිහාසික පින්බිමකට ඇවිල්ලා මේවා ගොඩාක් පිටසට දැක බලා ගන්න ඊළඟට වන්දනා කිරීමට මේවා නැරඹීමට පිටසට යොමු කරපු එක පිළිබඳව ඉතින් ඒ නිසා ගොඩක් අයට ඒක යොමු කරපු පිළිබඳව මේ හැම දිනාටම මම විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරනවා ඊළඟට මේ ඓතිහාසික ස්ථානේ ගොඩනගලා සකස් කළා ඒ මිය ගිය අයටත් ඒ වගේම මේ ගම්මාසී සියලු දෙනාටම ගමේ දායකයන්ගේ ආධාර මත තමයි ඔක්කොම කරන්නේ ගොඩක්ම ඒ නිසා වාර්ෂික දාන දෙන විශාල පිරිසක් ඉන්නවා ලංකාවේ හැම තැනින්ම ඊළඟට ගමේ පිරිස මාස්පතා දාන දෙන පිරිස ඉන්නවා ඉතින් ගොඩක් පිරිස ඉතින් ඒ අයත් මේ දවස්වල කියලා කරදර උණයි කියලා නෑ දැන් බලන්න මේ දවස්වල මේ කොරෝනා ප්‍රශ්නේ හින්දා ගොඩාක් පිරිසකට ඉතින් කරදර ඒ කරදර තිබුණත් ස්ථාන පිළිබඳව හොයනවා ස්වාමින් වහන්සේලා පිළිබඳව හොයනවා ඉතින් ඇවිල්ලා හොයලා බලලා දුරකතනෙන් කතා කරලා ස්වාමින් වහන්සේලාගේ දුක සැපහන ඉතින් ඒ නිසා මේවා සකස් කරගෙන යනකොටත් අපිට ගොඩක් පිටිසේවට සම්බන්ධ වෙලා කටයුතු සිද්ධ කරනවා ඉතින් ඔය ඇයටත් විශේෂයෙන් මම පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරනවා මේවා ඇවිල්ලා බලලා හොයලා මේ දුෂ්කර ස්ථාන හැම දිනාටම වැඳුම් පිදුම් කිරීමටත් නැරඹීමටත් සැලැස්සුව පිළිබඳව හැම දිනාටම විශේෂ පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරමින් දලදා වහන්සේ දෙතුන් සැරයක් වැඩ ඉඳපු තැන. තවත් සුවිශේෂයි මේ ස්ථානේ බෝධිහාමුදුරු. මේ බෝධි රාජයාණන් වහන්සේ කියන්නේ අනුරාධපුරේ ශ්‍රී මහ බෝධින් වහන්සේගේ දකුණු පැති සාකවාව තමයි මේ ස්ථානේ නිරෝපණය කළේ. ඉතින් තවත් සුවිශේෂයි. ඉතින් ඒ නිසා දලදා වහන්සේගේ අනුභවයෙන් හැම දිනාටම නිරෝගී සම්පන්නියම ලැබේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම ඔබ වහන්සේගෙන් කෙනෙකුට දැනගන්න හම්බෙන්න ඇති විශාල කරුණු රාශියක් අපිට ඔබ වහන්සේගෙන් දැනගන්න හම්බුණා. ඔබ වහන්සේටත් බොහෝ සෙයින් ස්තුතියි අපතර අපේ හැමදෙරම. ගම්පා දිස්ත්‍රික්කයේ උසම තැන තමයි දැන් අපි ඉන්නේ.
ඒක අපේ මේ ගලේ සටහන් කරලා දෙන විදිහ ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් උඩමළුවේ උසම ස්ථානේ දා පල්හැඩ බහැලා උඩමළුවේ තියෙන තවත් විශේෂ ස්ථානයකට ඇවිල්ලා තියෙන්නේ. මේ තැන ගැන සඳහන් කරනවා නම් අපමහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ සුද්ධ වූ සිරිපත් වල ගලින් නිම කරලා තියෙන ආකාරයෙන් එතනදී අපිට දැක බලා ගන්න පුළුවන්. උඩමළුව වන්දනා මාන කරන්න ඉන්න බැතිමතුන් 90ක් පමණ මේ තැන ගැන ගන්න. නමුත් එතන වන්දනා මාන අනිවාර්යෙන් වන්දනා මාන කරලා එක බලා ගන්න ඕනේ තැන. ऐतिहासिक बुद्धिमक मेन्म संचार स्थान मालिका तेन ऐतिहासिक राजमहार मंगीतन वाला विन दट मे स्थाने वेदाट वैडिये मे वीडियो वाल वाला इट वैडिये लोकदेन मे स्थाने बिल्कुल पैसा बिल्कुल देना मेत वीडियो इक समय वाला